රවී රොයිස්ට ගැන සමාජ මාධ්‍යයේ පහුගිය කාලේ නිතරම කතාබහට ලක් වෙන්න ගත්තා. ඒකට හේතුවක් වුණේ ලොව ප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India එක රවී රොයිස්ටගේ පළමු දමිළ ගීතයේ එළිදැක්වීම. පසුව පාලිත තේරප්පේරුව මහතාගේ අභාවයත් එක්ක රවී ගැන කතාබහක් ඇති වුණා. ඒ අන් කිසිවක් නිසා නෙවෙයි. පාලිත තේරප්පේරුව මහතාගේ අවසන් කැමැත්ත අනුව රවීගේ හමාර බණවර ගීතය යලි ගායනා කිරීම හේතුවෙන්. එහෙම කාගෙත් කතාබහට ලක් වුණු ඔහුගෙන ඔන්න ආයෙමත් සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වෙන්න පටන් අරන්. ඒකට හේතුවත් කාගෙත් හද සංවේදී කළ ඔහුගේ හමාර බණවර ගීතයමයි. මේ ගීතය පියකු අවසන් ගමන යන මොහොතේ එක්කාසු කෙරෙන අධිසංවේදී හැඟීම් සමතායක් මිස වෙනයම් රිද්මයකින් රසවිඳිය හැකි කලා නිර්මාණයක් නොවන බව ඕනෑම කෙනෙක් දන්න කාරණයක්. වචන සංගීතය සහ රූපරාමු එකිනෙක නිසි ලෙස ගලපා ගන්නවා මිස ඒවා විකෘති නොකිරීමට තරම් ප්‍රවේශම් වීම සංගීතයේ මනවින් දන්නා උදවියගේ ක්‍රියාකලාපයයි. ඒ කාරණාව මනාව ප්‍රකට වන අවස්ථාවක් තමයි මේ. පාලිත තෙවරප්පිරුව මහතාගේ අවසන් කැමැත්තට පවා ගරු කරමින් හමාර බණවර ගීතයේ වෙනස් කිරීමට නිහතමානී වුණු රවි එක තැනකදී ගීතයේ රිද්මය වෙනස් කිරීමකට සිය අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඒ ආශාවරි නම් සංගීත කණ්ඩායම විසින් හමාර බණවර වෙනස්ම මුහුණුවරකින් වේදිකාවට ගෙන ඒම හේතුවේ. මේ වෙනකොට සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ඇති මේ වීඩියෝට අනුව එය ගැයෙන්නේ රෙගේ සංගීතයට අනුගතව. රවි මේ විදියට ඊට පිළිතුරු දීලා තිබුණා. අලකායියේ පට්ට පරිස්සමට හදපු සින්දුවක්. පට්ටම අවුල් මේකට. ඔයා හවස මට කෝල් කරපු වෙලාවේ මම ඔයාට කිව්වේ මේ සින්දුව මේ දරුවා කියනවා ලස්සනයි. හැබැයි මේ සින්දුවේ ඇරේන්ජ්මන්ට් එක සින්දුවට ඇත්තටම ගැලපෙන්නේ නැහැ කියලා. ඔයාට සින්දුව මෙහෙම දාන්න එපා කියද්දි ඇයි ඔයා මේක දැම්මේ? රවීගේ මේ සටහනෙන් පස්සේ රසික සමූහයා විසින් එල්ල කළ විවේචන හමුවේ ආශාවරි කණ්ඩායම සිය සමාජ මාධ්‍ය වේදිකාවෙන් අදාළ වීඩියෝව ඉවත් කරගෙන මෙවැනි සටහනක් පළ කරලා තිබුණා. හමාර බණවර ගීතය ආශාවරි අපි ඉදිරිපත් කිරීමේදී එහි මුල් ගීතයට අසාධාරණයක් සිදු වුවා නම් සමාව ඉල්ලා සිටිමි. ගීතයේ පේච් එකෙන් ඉවත් කරමි. නාලක ජයලත්.